අහස් කුරුවියවල තියෙනවා. මමද අහස් කුරුවියවන් ටික බයයි මම. බයයි. මම නිකන් ඒක ඇඟට එයි කියලා හිතනවා. ඒ හින්දා බටයක් සෙට් කළා එහෙම තමයි යන්නේ. හින්දා එද්ද යවන්නේ නැහැ නිකන් ඕනේ නැහැ නිකන්. අර තාත පිච්චරොත් ඒයි බටනලා ගන්න ඇඟිලි මේවා පිච්චරොත් ඒ. ඉරායියා අහස් කුරුවියවල තියෙනවද? ඔව් පොඩි කාලේදී යවලා දිනනවා. ආස්කුරු හරියටම යවන්නේ ධම්මික ප්‍රසාද්. ඒ තැන බලලා දේවන්නේ. තැන බලලා යවන්නේ. බෝලත් ඒ වගේ නෙමෙයි. මගෙන් අද ඇවිල්ලා ආනෝ මං කිස්සක් දන්නේ නැතු වෙනකොට හොයාගත්තද මොන හරි. මං කිව්වා නෑ කියලා හිතන් ඉන්න. ආ අම්මද කිව්වේ මේ වයිෆ්ද කිව්වේ මං කුවක් මං ආනකොට තේරෙයි කියලා. පොඩි කාලේ අයියත් එක්ක එකතු වෙලා අයියා කෙනෙක් එක්ක එකතු වෙලා අහස්කුරු දෙක තුනක් යවලා එක පාටම අහස්කුරු සද්දට අමතරව ගෙවල් පැත්තේ ගැහෙනවලු අල්ලපු ගෙදරින් කුණු අරප සද්දයක්. කියාගෙන ගෙදරට එනවලු. ඇයි ආවේ? මම අපේ ලොකුමගේ පුතයි පාරේ තියලා අහස්කුරු යවන්න ගත්තා. ඉතින් පාර දිගේ යව්වා හතරක් පහක් යව ප්‍රශ්නයක් නැහැ ගිහිල්ලා පොපුරන නියමයි. හයක් හතක් වතර යද්දි අවුල නැහැ ඒත් ගියා අයියේ. ගිහිල්ලා අටවෙනි නවවෙනි එක වගේ යවද්දි කෑ ගහගෙන ආව අංකල් කෙනෙක්. හොඳ වචන හොඳ වචන බලද්දි යා මේ පත්තරේ බල බල ඉඳලා කකුල් දෙක උඩ දාගෙන මෙහෙම 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 තැන බලල යවල දෙන්න කියලා මහන්සිය සරමස්ස ගිහිල්ලා අහස්සුර. එතනින් එහා අපි දෙන්න දුවල කොමර හැංගුණා. හැංගිලා දැන් මේ ආවා අම්මලා බලන්න කවුද මේ ඇරිය කියලා. අපි මම පොඩි මම සෑහෙන පොඩි අවුරුදු 5ක් 6ක් වගේ මම පොඩි මම ඊට එතනින් එහාට කවදාකවත් අහස්සුරක් දැන්ුණත් යවන්නේ නැහැ එතනින් එහාට. තුපුරු පුතේ නෙවෙයි අයිය. අපරාධි මං දන්නවනම් මනෝජ් පීරිස්ගේ ගෙවල් පැත්තේ යවනවා ඕක. අද ඇවිල්ලා නැහැ. අසනීපෙන් ඉන්නේ.